ශ්‍රී පුරුෂ වශීකරුකම් කියන දේ. ඔව් උදේ. එතකොට මේ වශීකරුකමක් කරන්න මේ දෙන්නෙක් අතර සම්බන්ධයක් තිබුණාම වෙන්න පුළුවන්ද? නැත්තම් සම්බන්ධයක් නැති දෙයක් මේ ඒ කියන්නේ ඒකපාර්ශ්වික ආදරයක් වගේ දිනා ගන්න මේ වශීකරුකම් වලින් පුළුවන්ද? පුළුවන් උදේ. එතකොට එක්කෙනෙක්ගේ හිතේ විතරයි ආදරේ තියෙන අනිත් කෙනාගේ ආදරයක් නැහැ. ආදරයක් ඇල්ම කිසි දෙයක් නැහැ. එතකොට ඒ කෙනාගේ හිත දිනා ගන්න පුළුවන්ද මේ වශීකරුකම් කලේ? මට එහෙම කරලා දෙන්න පුළුවන්. ඒ වගේ මන්ත්‍ර මල්ලක දිනනවා. බලවේග දෙන්න බලවේගෙන් කරන දේවල් තියෙනවා. එතකොට මෑණියනි මොනවද එතකොට ඒ විස්තර අවශ්‍ය වෙන්නේ අපිට ඒ වගේ දෙයක් කරගන්න? උදේ ගෑනු ළමයේ ගේනම් කරගන්නවා නම් ඒ ගෑනු ළමයාගේ මේ වශීකරුකමකට අවශ්‍ය දින මල් වර්ගයක්. ඔව්. ඒ මලක් දෙනවා මම අතට. ඔව්. එයා මුණ ගැහෙන්න යන්න. ඔව්. අයි දින යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය දෙනවා හදලා එයාට අතේ තියන යමුණ ගහෙන්න යන්න. හා ඊට පස්සේ එයා කතා මූණ බලලම කතා කරගන්න පුළුවන්. හා ඊට පස්සේ අපව ඇවිල්ලා යන්ත්‍රේ එයා මොබය ගන්න තැනකින් පැදි ගහගෙන තිබ්බහම හා ඊට පස්සේ ඒක එයා තියලා ඒක පොඩ්ඩක් සිස්සාන්ති කරන් දිනනවා. ඉතින් ඊට පස්සේ එයා ඒ පැත්තට බලවේගය ඇදලා එනවා. එතකොට මෑණියනි මේක ජීවිත කාලයෙන් පවතින දෙයක්ද? පවතින දෙයක්. එතකොට අතරමඟදී කඩා කප්පල් වෙන්නේ නැහැ. එහෙම කරගන්න දෙයක් තව ටිකක් තියෙනවා ඉස්සරහට දරලා දෙන්න. ඒකත් කරගන්න ඕන. හා තා වැඩ කටයුතු කොටසක් තියෙනවා අපි ඒකත් කරගන්න ඕන. කරගන්න ඕන. එතකොට මෑණියනි දැන් අපි ගොඩාක් තියෙන මේ ගෑනු දරුවන්ට තියෙන ප්‍රශ්නය තමයි මේ අනියම් සම්බන්ධතාව වගේ. එයාලගේ මහත්තුරු, එතකොට එයාලා යාළුවා ඉන්න පිළිමි ළමයි, අනියම් සම්බන්ධතාව ඇති කරලා ඒ වගේ දේවල් කඩාකප්පල් කරලා දාන්න ඇත්තටම පුළුවන්ද? ඇත්තටම පුළුවන් බෑ. එතකොට ඒ වගේ දේවලුත් අර විදිහටම කරන්නේ මෑණියනි? ඒ විදිහට කරන්නේ ඒ වගේ දේවල් තියෙනවා. එයාලා ගන්න කොටස් තියෙනවා, කරගන්න දේවල් තියෙනවා, කටහඬලා කරගන්න දේවල් තියෙනවා. ඒ වගේ තියෙනවා. අපි ළඟ දේවල් තියෙනවා. එයා ඒ දරුවා මුණ ගැහිලා එයාත් එක්ක කතා බහ කරලා ඒ වැඩවලට බහින්න ඕන. මේ නරමනෝබත් කපටි කෛරාටික ගුරුවරුන්ගේ මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරවැයද කට්ටලියන්ට ඕන කෙනෙක්ද? ඔබ දුක්මහන්සියෙන් හරිහම කරගත් මුදල් ඔවුන්ගේ මඩියතර පෙරෙන්න පිණිස ඔවුන්ට ලබා දී ආර්ථික වශයෙන් බිඳුවටම වැටෙන කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබටම වෙන්න වනගිය අවස්ථාව. හොරබරු වංචාවන්ගෙන් තොරව වරුතුණින් 100%ක් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන යහපති ගුරු මෑණියෝ. සම්මුතින් දුකටපත් ජනතාවට පිටවන මෙතුමිය ගොඩක් විශේෂයි. විශේෂයෙන්ම විදේශගත ඔබ සඳහා දෙනීච කුල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්මගින් ඕනෑම ගැටලුවක් විසඳා දෙමි. රජයේ ලියාපදිංචි ගුරුකම් මෙදිරුව නිසා කිසිම දෙයකට බය වෙන්න ඕනෙත් නැහැ. උස්ත්‍රිය පුරුෂ වශී කර දීම, ප්‍රහාපල දුරු කිරීම, අණවින කොඩි වින කැපීම, සතුරන් මෙල්ල කිරීම තුළු ඔබේ ඕනෑම කටයුත්තක් වගකීමක් සහිතව කරගැනීමට යහපති ගුරු මෑණියන්ට දැන්ම ඇමතුමක් ලබා ගන්න. ඉමෝ WhatsApp Viber සඳහා 076-860-98 එසේ නැතිනම් 072-629-1695 අංකයෙන්ද සම්බන්ධ කරගත හැක. අද ඔයාලට කියලා දෙන්නේ ගොඩක් බලගත් වශී ක්‍රමයක්. ඉතින් ගොටුකොළ කොළ 7ක් විතර අවශ්‍ය වෙන්නේ මේ දේ සඳහා. ඔයාලා ගොටුකොළ පඳුරකින් ගොටුකොළ 7ක් කඩා ගන්න. මේ දේ කරන්න කලින් මතක් කරන්න ඕනේ මස් මාංශ වලින් වැළකී ඉන්න ඕනේ මේ දේ කරන කාල සීමාව තුළදී. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරන්න හොඳ නෑ. ඔසප් දිනයක් නම් ඒ කාල සීමාව පහු වුණාට පස්සේ කාලයක් තෝරගන්න පුළුවන්. විශේෂ දිනයක් වෙලාවක් තෝරගන්න කියලා මම කියන්නේ නැහැ. ඔගොල්ලෝ හොඳයි බදාදා බ්‍රහස්පතින්දා සිකුරාද කියන දවසක කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් එක ගැටලුවක් වෙන්නේ නැහැ. සුභ හෝරාවක් බලලා කරන්න මේ දේ. ඉතින් ගොටු කොළ පඳුරෙන් කොළ 7ක් කඩා ගන්න. කොළ 7ක් කඩාගෙන ඒක ඔයාලා පැන් වීදුරුවකට නැත්නම් වතුර වීදුරුවකට දාන්න ඕන. දාලා මම මේ කියන මන්ත්‍රය ඔයාලා 21 වතාවක් ඒ ගොටු කොළ 4 දාපු වතුර වීදුරුවට මතුරන්න ඕන. මතුරලා ඊට පස්සේ උදෑසන උදේ ඒ ගොටුකොළ දැමූ ඒ බඳුනේ තියෙන පැන් වලින් මූණ හොදලා ගොටුකොළ 7 ඔගොල්ලෝ කන්න ඕනේ. මේක මේ විදිහට දවස් 7ක් ඔයාලා කරන්න ඔයාලට ලොකු ආකර්ෂණ ශක්තියක් ලැබෙනවා. ඔයාට අවශ්‍ය කරන කෙනා ඔයාට වසඟයට ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ හරිම විශ්වාසයෙන් කරන්න, භක්තියෙන් කරන්න. මම කියන්න මොකක්ද මන්ත්‍රය කියලා. ඒ මන්ත්‍රය ඔයාලා 21 වතාවක් ඒ ගොටුකොළ කොළ 4 දාපු වතුර භාජනයට මතුරලා එකෙන් ඒ පැන් ටිකක් අරගෙන මූණ හොදලා උදේට ගොටුකොළ 7 කන්න ඕන. එතනදී ඔයා ඒ වසඟයට ගන්න ඕන කෙනාගේ නම සිහි කරන්න. ඒ වගේම තමයි ඔයා කෙරෙහි තමයි ආකර්ෂණ ශක්තිය වැඩි වෙන, ඔයාට ආකර්ෂණ ශක්තිය වැඩි වෙනවා.
ඔයාට ගරු මුහුමන් පැසසුම් ඕනම කෙනෙක්ගෙන් ලබා ගන්න මේක ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම මන්ත්‍රය කියන්නම්. මම මේ මන්ත්‍රය ශ්‍රවණය වෙන්නත් දානවා. ඔයාලට පුළුවන් ඒක ශ්‍රවණය කරන්න ඕන. ඕම් විෂ්ණු දිෂ්ටි විෂ්ණු මණ්ඩල දිෂ්ටි දේව දිෂ්ටි මණ්ඩල දිෂ්ටි සරස්වති දිෂ්ටි සරස්වති මණ්ඩල දිෂ්ටි ග්‍රහ දිෂ්ටි ග්‍රහ මණ්ඩල දිෂ්ටි දිෂ්ටි සැනෙන් වර වර නමහ. ඉතින් මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා නම් පල්ලහැන් කමෙන්ට් එකක් දාන්න මම පිළිතුරක් ලබා දෙන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔයාලට මම මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්න දානවා වීඩියෝ එක අන්තිමට. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන නැවතෙන්නම් ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. ඕම් විෂ්ණු දිෂ්ටි විෂ්ණු මණ්ඩල දිෂ්ටි දේව දිෂ්ටි මණ්ඩල දිෂ්ටි Saraswati dishti, Saraswati mandala dishti, Graha dishti, Graha mandala dishti, Dishti senin vara vara namaha. Om Vishnu dishti, Vishnu mandala dishti, Deva dishti, mandala dishti, Saraswati dishti, Saraswati mandala dishti, Graha dishti, Graha mandala dishti, Dishti senin vara vara namaha. Om Vishnu dishti, Vishnu mandala dishti, Deva dishti, mandala dishti, Saraswati dishti, Saraswati mandala dishti, Graha dishti, Graha mandala dishti, Dishti senin vara vara namaha. Om Vishnu dishti, Vishnu mandala dishti, Deva dishti, mandala dishti, Saraswati dishti, Saraswati mandala dishti, Graha dishti, Graha mandala dishti, Dishti senin vara vara namaha. Om Vishnu dishti, Vishnu mandala dishti, Deva dishti, mandala dishti, Saraswati dishti, Saraswati mandala dishti, Graha dishti, Graha mandala dishti, Dishti senin vara vara namaha.